එනා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදට සමගන්නවා ආයුබෝවන් වැඩි සිටින්න අප සමගම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම කොළඹට අදත් බොහොම වැහිබර දවසක් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ මේ මොහොතේදී ඉතාමත්ම හොඳින් පොහොසත්ව තිබුණු සාර්ථකව තිබුණු යම් යම් අවදීන් හිදී කඩා වැටුණු හැබැයි අපේ රටේ බොහෝ දෙනෙකුගේ දිවි පෙවෙත්ම රැකුණු ව්‍යාපාරයක් වුණා ඍජු සහ වක්‍ර රැකියා දැවැන්ත ප්‍රමාණයක් ඇති වුණා ත්‍රිරෝද රත රියදුරාගේ සිට මහා දැවැන්ත හෝටල් හිමියා ආයෝජකයා දක්වා මේ කර්මාන්තය හැමෝටම ප්‍රතිලාභ ජනනය කිරීම සිද්ධ කළා හැබැයි අද වන විට ලෝකයේම හඳුනාගත් ශ්‍රී ලංකාව විශේෂයෙන් හඳුනාගත් ඒ සුවිශේෂී ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඇනහිටින තැනටපත් වෙලා තියෙනවා. ඒ තමයි මේ කොරෝනා වෛරසයත් එක්ක බරපතලම ප්‍රහාරයට ලක් වෙන්නේ මේ රටේ සහ ලෝකයේ සංචාරක කර්මාන්තය. ජාත්‍යන්තර සංචාරක දිනයේ ලැබෙන සැප්තැම්බර් මාස 27 වන දිනට යෙදී තියෙන වේලාවකදී අපි අද කතා කරන්න සූදානම් සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය සහ ඉදිරිය වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියන දේ පිළිබඳව. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් තු ආරාධනා කරා අපි අඛණ්ඩව එතුමන් සමගින් කතා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයනයේ සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ වුණු මේ කොටසක් පිහිටවලා ඒ හරහා දරුවන්ට ඒ වගේම ව්‍යවසායකින්ට දැවැන්ත කාර්යභාරයක් එතුමන් සිද්ධ කළා. ඒ වගේම මේ විශේෂේශ්‍රේලා මේ විශේෂේශ්‍රේ රටට හඳුන්වා දීමේලා එතුමන් මුඛ්‍ය කාර්යභාරය සිදු කරනු ලැබුවා. අපි බොහොම ගෞරවයෙන් තු ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමන් සුරංග සිල්ලා මහාචාර්යතුමන්. අයිබෝන්. ඔබ ගෞරවයෙන් පිළිගන්න. ඒත් එක්කම මේ කතාබහ වෙනුවෙන් ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ සම්බන්ධීකාරකතුමන් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සම්පත් සිරිවර්ධන මහතාටත් අපි ආරාධනා කරා. අයිබෝන්. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. අහන දින සරලම දේ මහාචාර්යතුමනි මොකද වෙන්නේ සංචාර කර්මාන්තයට? ඔව් ඇත්තටම සංචාර කර්මාන්තේ මේ වගේ වෙලාවක බොහොම අපහසු තත්ත්වයක් තියෙන විශේෂයෙන්ම ලෝකයේම සංචාර කර්මාන්තෙ මිදෙන වෙලාවක. ඉතින් මේක ලංකාවට විතරක් ආවෙනච්ච එක දෙයක් නෙමෙයි. හැබැයි ලංකාවට විශේෂිත වෙච්ච දේකුත් මෙතන තියෙනවා. මොකද ලංකාව ඔය කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙන මේ අවස්ථාවේදී ඊට කලින් අපිට ලොකු සිදුවීමක් වෙලා තිබුණා. ඒක තමයි ඊස්ටර් සන්ඩේ පාස්කිරුද ප්‍රහාරය. ඒ පාස්කිරුද ප්‍රහාරයත් එක්ක අපි සංචාර කර්මාන්තය ටික කාලෙකින් නැගිටින්න සිටියත් ඒ වෙන විටත් 2019 අපි අවසානයේ වසරේ ගන්නකොට අවසාන වෙනකොට ගත්තම අපිට පැහැදිලි වෙන දෙයක් තමයි සංචාර කර්මාන්තයේ ඍණ ස්වභාවයක් තිබුණා. විශේෂයෙන් සංචාරකයන් පැමිණීමේ 17%ක අඩුවීමක් සහ සංචාරකයන්ගෙන් ලබාගත් ආදායමේ 18% අඩුවීමක් තිබුණා. මිනිසා අපි හොඳ පසුබිමක නොමේ හිටියේ. ඒ විතරක් නෙමෙයි අපේ මුළු ආර්ථිකයම විශාල වශයෙන් ඇනහිටපු තත්ත්වයක්. විශේෂයෙන්ම පසුගිය රජය තුල තිබුණු ආර්ථික අවපාතය විශේෂයෙන්ම අපි දැක්කා ලංකා ඉතිහාසයේ මෑත භාගයේ අඩුම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරා. ඒ වගේම අපේ ගත්තම විදේශ විනිමය පේම බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට වෙලා තිබුණේ. විශේෂයෙන් අපේ ණයගතිභාවය දරුණු විදිහට වැඩි වුණා. 2019 වසරේ තමයි අපිට වැඩිපුරම ණය ප්‍රතිශතයක් ගෙවන්නලා තිබුණේ. මේ සීලුම දේවල් බලනකොට අපේ ආර්ථිකය ඉතාම දුර්වල මට්ටමක තිබුණු අවස්ථාවක තමයි මේ කොවිඩ් සෞඛ්‍ය ව්‍යසනය අපිට ඇවිල්ලා මේ රට සම්පූර්ණ මඩහල කළේ. ඉතින් එහෙම වුණාට මේක ලංකාවටම ආවෙනක වෙච්ච දෙයක් නෙමෙයි මුළු ලෝකෙ පුරාම සිදුවීම දෙයක්. අපිට වඩා දැන් ඉන්දියාවේ මේනකොට දිල්ලියේ සේවා වික්‍රිය අනුපාතය 24%ක් විතර වෙනවා. ඒ කියන්නේ අපිට ආසන්න රටේ විශාල ආර්ථික කඩාවැටීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම සේවා වික්‍රිය අනුපාතය ආර්ථික වර්ධන වේගය අපි දැක්කම අපි පුරෝකතනය කළාට වඩා හානිය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ආර්ථික වර්ධන වේගයේ ඍණ 1.5ක් ඍණ 6ක් වගේ මුලදී ප්‍රකාශ කරාට දැන් ඇත්තටම ඍණ 0.5ක් වගේ ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අපි මේ ව්‍යසන තුලත් විශේෂයෙන් අපි ලෝකයේ මෙම සාර්ථකත්වය ලබාගත් රටවල් අතරින් අපි ඉතාම සාර්ථක රටක්. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට ඇතුලේ මේ වෙනකොට කොවිඩ් ආශ්‍රිතයෙන් අපිට හම්බ වෙන්නේ නැහැ කියලා. අපිට පිටරටින් එන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. මේ විදිහට දැන් මේ වගේ ආසන්න රටවල මේ වෙනකොට විශාල වශයෙන් විශේෂයෙන් අරපු රටවල් දැන් වහමින් තියෙනවා. මේ නිසා මම හිතනවා ශ්‍රී ලංකාව මේ අභියෝගයට සාර්ථක මුහුණ දෙමින් තියෙන අවස්ථාවක සංචාර කර්මාන්තයට බලපාපු මේ හානිය විශේෂයෙන්ම විශාල කඩාවැටීමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගණන් කරලා තියෙනවා සාමාන්‍ය ලක්ෂ ඍජු සහ වක්‍ර දෙකම එකතු කරාම ලක්ෂ 4කට ආසන ප්‍රමාණයකට රැකියා අහිම වෙමින්
තියෙන ස්වභාවයක් තියෙනවා අවදානම් ලක් වෙලා තියෙනවා මෙවැනි සත්‍යයක් තුල අපි සංචාර කර්මාන්තය නගා සිටවන්නේ කොහොමද කියන ලොකු අභියෝගය තමයි අපිට තියෙන්නේ ඒකට තමයි අපි අවශ්‍ය මේ දැනුම සහ විශ්ලේෂණය සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම අපි ඉදිරියට පැහැදිලි කරන අපි ගාව තියෙන සැලැස්ම මොකද්ද මේ සංචාර කර්මාන්තය ගොඩගන්න කියන එක ලෝකේ අනිතර ඩුබායි නම් මං හිතන්නේ සංචාර කර්මාන්ත සඳහා යම් සීමා සහිතව දැන් ලිහිල් කිරීමක් සිද්ධ කරනවා ලෝකේ අනිත් රටවල් මොන වගේ ප්‍රතිපත්තියක දින්නේ මේ වෙදි සංචාර කර්මාන්ත ඇත්තටම විශේෂයෙන් මට කියන්න අවශ්‍යයි ලෝකයේ සමහර රටවල් ශක්තිමත් වෙලා තියෙනවා ජර්මනි වගේ රටවල් ඒ වගේම ශක්තිමත් වෙලා තියෙනවා ඒගොල්ලෝ අනුගමනය කරන උපාය උපක්‍රමයන් එක්ක ඉතාම වැදගත් උපාය උපක්‍රමයක් තමයි අපි අමතක කරපු දෙයක් අපේ සම්පූර්ණ සැලසුම් කරන්නේ අපි පහුගිය කාලේ දැක්කේ නැහැ විශේෂයෙන්ම අපි දන්නවා ගිය රජය සරස්ම හදනකොට ලෝක පූජිත නොබෙල් ත්‍යාගලාභී අය ගෙනාලා විශාල වේදමක් කරලා සරස්ම තුලත් ඒක පැහැදිලි වශයෙන් දැක්කේ නැහැ නමුත් මේ රජයේදී මම දකිනවා සරස්ම සෞභාග්‍යයේ දර්ශනය අර ප්‍රජා හිතකාමී නැත්තම් පීපල් සෙන්ට්‍රික් ටුවරිසම් කියන එක පදනම් කරගෙන ඇවිල්ලා තියෙනවා නමුත් මම දැකපු දෙයක් තමයි ලංකාවේ දේශීය සංචාර කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම ලැබිලා නැහැ දේශීය සංචාර කර්මාන්තය කියන්නේ ගැලුම් කරවපට පත් වෙලා තියෙනවා අපි ඉතිහාසය දිහා බලමු අපිට පේනවා හැම අවදානම් තත්ත්වයකදීම හැම කඩාගෙන වැටීමකදීම දේශීය සංචාර කර්මාන්තය තමයි අපේ කර්මාන්තය රැගෙන තියෙන්නේ නම් යුරෝපයේ හැම නම් යුරෝපයේ දේශීය සංචාරකයයි විදේශීය සංචාරකයයි කියලා වෙනසක් නැහැ සියලුම පහසුකම් සමානව ලැබිලා තියෙනවා විශේෂයෙන් අපේ රට සංචාර කර්මාන්තයේ දියුණු කරනවා නම් අපි හැම වෙලෙම මේ දේශීය සංචාර කර්මාන්තය ශක්තිමත් කරන්න ඕනේ අන්න එවැනි ශක්තිමත් කර්මාන්ත තියෙන රටවල මේ අවස්ථාවේදී දරාගෙන සිටීමේ හැකියාව වැඩි අපි කියනවා රෙසිලියන් බිල්ඩින් කියලා ඒ නිසා මේ අවස්ථාවේදී අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා දේශීය සංචාර කර්මාන්තය නගා සිටවන විශේෂයෙන්ම අප දේශීය සංචාර කර්මාන්තයේ අවිධිමත් අංශයක් තියෙනවා සා විදේශීය සංචාර කර්මාන්තයේ අවිධිමත් අංශයක් තියෙනවා ඒක විධිමත් කර ගැනීමත් ඒක හොඳ සරස්මක් ඇතුළත ගොඩනැගීමත් මේ අවස්ථාවට උපයෝග කරගන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ අවස්ථාව අපට එන්නේ නැහැ මොකද මේ අවස්ථාවේදී අවිධිමත් අංශයට විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය අනුබලයන් දීම ඒ වගේම දේශීය සංචාර කර්මාන්තය ශක්තිමත් කර ගැනීමටත් අපිට හොඳ අවස්ථාවක් මෙම කොවිඩ් වසනේ හරහා ලැබිලා තියෙනවා ඒක අපි හරියට ප්‍රයෝජන ගන්න විශේෂයෙන්ම අපේ පළාත් වශයෙන් සංචාර කර්මාන්තය විවිධාංගීකරණය කරමින් ඒ පළාතට ආවෙනික සංචාර කර්මාන්තය ගොඩනැගීමටත් හොඳ අවස්ථාවක්. මේ නිසා අපි මේක ඇත්තම හානි කරයි. මේ හානිකර අවස්ථාව අපි කොහොමද උපාය මාර්ග අවස්ථාවක් විදිහට පත් කරගන්නේ කියන එක අපි සරස්මක් යටතේ කටයුතු කළ යුතුයි කියනයි මගේ අදහස. තමත්ව පැහැදිලි මේ වෙලාවේ දේශීය වශයෙන් ලෝකල් ටුවරිසම් ප්‍රවර්ධනය කරගන්න දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගන්න පුළුවන් නම් දේශීය රට ඇතුලේ සිටින පුරවැසියන් වෙනුවෙන් සංචාර කර්මාන්තය විවෘත කරගන්න පුළුවන් ඔබට වෙලා තියෙන පාඩුවෙන් යම් තාක් දුරකට හෝ ඔබට වෙළඳපොළ තුළ රැඳී සිටීමේ අවකාශය සකසා ගන්නට පුළුවන් මේ වගේම අපි ආරාධනා කරනවා සංචාර කර්මාන්තය පිළිබඳ බොහොම උනන්දුවෙන් සහ අවධානයෙන් සිටින සියලු දෙනාට මහාචාර්යතුමන්ගේ මේ අදහස් සහ යෝජනා ඒ වගේම මේ වැඩපිළිවෙල පිළිබඳ අහන්න මොකද මේක ඉතාමත් හොඳ ප්‍රවේශයක් ඔබට හදලා දෙනවා මේක මෙවැනි අවස්ථාවක් ඔබට සැලසෙන්නේ නැහැ ඒ නිසා සංචාර කර්මාන්තයේ නියැලි මේ වේදී සංචාර කර්මාන්තයෙන් බිඳ වැටි රැකිය අහිමි වී කරන්න කුමක්ද කියන දේ පිළිබඳ කල්පනා කරන බොහෝ දෙනෙකුට මේ සංවාදය හරහා අද උත්තර ලැබෙන්න පුළුවන් ඒත් එක්ක මේ ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව අපි මට මතකයි මීට කලිනුත් අපි කතා කරද්දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විදේශගත පිරිස් ගෙනල්ලා අපි සිසුන් ගෙනල්ලා කතා කරලා බොහොම ලොකු වැඩපිළිවෙලකට ගියා මොකද්ද මේ ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව කියන්නේ සම්පත් සිරාදවන්න ඔව් ඇත්තටම ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව 6 වටේ වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය මගින් සංචාරක වැඩසටහන අංශය මගින් මෙහෙවනු ලබනවා ඇත්තටම මේ ඔබ අහපු ප්‍රශ්නෙට සාමර මේ පර්යේෂණ සමුළුවක් කියන්නේ මොකක්ද ඇත්තටම සංචාරක ශාස්ත්‍රයේ ඇස නොගැටිච්ච නැත්තම් ඇස යොමු කළ යුතු අංශ පිළිබඳ ඉතා තීක්ෂණව තීක්ෂණ බුද්ධියෙන් විමසලා අපි ඒ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෝකයට එළි දැක්වීමක් තමයි මෙහිදී අපි කරන්නේ. ඇත්තරම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ඒ වගේම මේ සංචාරක ශාස්ත්‍රයේ ඇල්මක් දක්වන පුද්ගලයන් සියලුම දෙනා මේකට සම්බන්ධ කරගෙන පිටරට මහාචාර්යවරු සම්බන්ධ කරගෙන සංචාරක ශාස්ත්‍රයේ ඇල්මක් දක්වන සහ සංචාරක ශාස්ත්‍රයේ වෙනුවෙන් කටයුතු කරන විශාල පුළුල් පරාසයක පිහිටලා තියෙන
විදේශ විශ්වවිද්‍යාල සමගින් අපි මේ සංචාරක පර්යේෂණ සමුළුව පවත්වන අතර මෙහිදී අපි කරන්නේ සාමර දැනුම උකහාගෙන පිටරට විශ්වවිද්‍යාල සහ පිටරට විද්‍යාර්ථීන් කරන ලද පර්යේෂණ වල එම දත්ත එම නැත්තම් ඒවට අදාළ පර්යේෂණ කෘති එම නැත්තම් ඒවට අදාළ මොඩල් එම නැත්තම් ඒවට අදාළ අපි කියන මේ රිසර්ච් ෆයින්ඩින්ග්ස් එම නැත්තම් පර්යේෂණ දත්ත සහ ඒවා උකහාගෙන අපේ කර්මාන්තයේ අභිවෘද්ධිය අපේ කර්මාන්තයේ ප්‍රගමණය වෙනුවෙන් කෙසේ අපි ඒවා යොදවන්නේද කියන එක මෙහිදී මූලික වශයෙන් අපි සාකච්ඡා වෙනවා. දැන් ජාත්‍යන්තර වශයෙන් පිරි සම්බන්ධ කර ගැනීමේ අවකාශයක් මේ වෙලාවේ තියෙනවද? අතන මේ COVID-19 ප්‍රශ්නය හමුවේ මුළු ලෝකයේම වෙනදගත් ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකෙන් සර් කියෝ වගේම සංචාරක ශ්‍රේෂ්ඨයට දැඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා මේ අවස්ථාවේ. නමුත් අපි තාක්ෂණය කියන එක ලංකාව භාවිතා කරන ප්‍රථම අවස්ථාව මේ අවස්ථාව. මොකද හේතුව අපිට ඉතාම පහසුවෙන් ලෝකයේ සිටින විවිධ මහාචාර්යවරු නැත්තම් සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලීලා සිටින මහාචාර්යවරු සහ ඔවුන්ගේ පර්යේෂණ එලි දක්වන්න තාක්ෂණීය මාර්ගය තාක්ෂණය උපයෝග කරගනින් අපි මේ අපිකට කියන වෙබ් නායකක් කියලා. ඒතර මේ මාර්ග මේ තාක්ෂණ ක්‍රමවේදය තුළින් අපි ආසන්න වශයෙන් මහාචාර්යවරු 30කට ආසන්න ප්‍රමාණයක් මේකට සම්බන්ධ කරගන්නවා. මම රටවල් වලින් කිව්වොත් එහෙම කොරියාව ජපානය නවසීලන්තය ඔස්ට්‍රේලියාව ඇමරිකාව එංගලන්තය ඩුබායි ඉන්දියාව පකිස්ථානය වගේ ලෝකයේ විසිරිලා තියෙන විවිධ විශ්වවිද්‍යාල සංචාරක ශ්‍රේෂ්ඨයේ අල්මක් දක්වන සහ සංචාරක ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෝ සම්බන්ධ කරගෙන මේ සංචාරක පර්යේෂණ සමුළුව අපි පවත්වනවා 27 වෙනිදා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී මධ්‍යම පළාතේ නැත්තම් මධ්‍යම පළාත් සභාවේ දායකත්වයක් ඇතුව සංචාරක සංවර්ධන අධිකාරී මග පෙන්වීම යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ සංචාරක වැඩසටහන් අංශයේ මගේ මෙහෙයුම් ලබනවා. අපි තවදුරටත් කතා කරමු සංචාරක කර්මාන්තයේ ඉදිරිය පිළිබඳව අපි කතා කරමින් සිටින්නේ ජාත්‍යන්තර සංචාරක දිනයේ නිමිති කරගනිමින් මෙවර සැසිය පැවැත්වෙන්නේ මහනුවරදී යනුව සුවිශේෂී අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කතා කළා. ඒ වගේම දැන් මහනුවරට යනවා. මේ සියලු දේ පිළිබඳ කතා කරමු කෙටි විරාමයකට ගිහින් යලිත් අපි සමගින් එකතු වෙමු. අප කතා කරමින් සිටින්නේ සංචාරක කර්මාන්තය පිළිබඳ සැප්තැම්බර් 27 වනදාට ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති වෙනවා. ඒත් එක්කම අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා දවසේ කතාබහ වෙනුවෙන් සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ ඒ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ පුරෝගාමි වුණු මහාචාර්ය සුරංග සිල්වා මහතා ඒ වගේම සම්බන්ධීකාරක ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව කථිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ සම්පත් සිරිවර්ධන මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. හරි. දැන් මේ වෙද්දී සංචාර කර්මාන්තය වහලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කොරෝනා පාලනය කර ගැනීම සඳහා වුණු ගත යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද. ඒ විශිෂ්ට වුණු පාලනය නිසා තමයි අද වෙද්දී මේ විදිහට අපට කතා කරන්නට ඉතිරි වෙන්න වෙලා තියෙන්නේ. කොහොම හරි සංචාර කර්මාන්තයට විදේශගත ශ්‍රමිකයින් විදේශගතව පැමිණි බොහෝ පිරිසකට පහසුකම් සැපයූ බොහෝ තැන් අද වහලා දාලා තියෙනවා. දැන් මේවා ගොඩනැගිලි ටික තියෙනවා. සමහරලාවට ලීසින් දාලාගත් වාහන තියෙනවා මේ ටුවරිසම් වලට සෑහෙන වියදම් කරලා. මේ අය මොකද්ද කරන්න ඕනේ මහාචාර්යතුමනි? ඔව් ඉතින් මේකේ අපි බලන්න ඕනේ මෙහෙම අභ්‍යන්තර ඉතර නෙමෙයි ලෝකෙම තියෙන ස්වභාවය. දැන් මේක ලංකාවට විතරක් වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මෙවැනි තත්ත්වයක් තිබීම දරුණු ප්‍රශ්නයක් ඇත්තටම. මුළු ලෝකෙම මේ වෙනකොට අපි දන්නවා සමහර ප්‍රධාන ගුවන් යානා නවත්තලා තියෙනවා. සමහර හිතාගන්න බැරි හෝටල් පද්ධතීන් නවත්තලා තියෙනවා. ලක්ෂ ගාන මිලියන සාමාන්‍යයෙන් 300කට ප්‍රමාණයක් 360ක් වගේ මුළු සේවා නියුක්ති වෙනවා. ඒකෙන් බාගෙට වඩා වැඩි ප්‍රමාණයක් හද සේවා යුක්ති වෙලා තියෙනවා. මේ නිසා මේ රටට ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ වෙනකොට මේ රටේ සංචාර කර්මාන්තය තුළ යම් මට්ටමක රැඳී සිටීමට තරම් අපි හැකියාවක් තිබීමත් ඇත්තටම අපේ දක්ෂතාවයක්. විශේෂයෙන් මම මෙතනදි කියන්න ඕන අපිට තියෙන මේ ස්වභාවය තුළ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි උපාය උපක්‍රමයන් හොයන්න ඕන මේ සංචාර කර්මාන්තය නැවත නගා සිටීම සහ නගා සිටුවත් අපි දන්නේ නැහැ. දැන් මේ වෙනකොට සංචාර කර්මාන්තයට මුදල් සපයන රජය වගේ අය හිතනවා, ප්‍රතිපත් සම්පාදක හිතනවා අපි මේ 104ක් ආදායම උපයන්න මේ මුළු රටේ මුළු අනිත් ආර්ථික පද්ධතියම අපි කැප කරන්න ඕනද කියලා සාධාරණ ප්‍රශ්නයක්. නමුත් සංචාර කර්මාන්තය
රැක ගැනීම අපේ විදේශ විනිමය කියන එක උපයා ගැනීමදී ඉතා වැදගත් වෙනවා අපි දෙවෙනි තැන ඉන්නවා විශේෂයෙන්ම තුන්වෙනි තැන නමුත් අපි දන්නවා අනිත් දෙකම මේ රටේ ගෞරවනීය ආදායම් ලබන එක නෙවෙයි විශේෂයෙන් පළවෙනි එකේ අපි US ඩොලර් බිලියන 7කට ආසන ප්‍රමාණයක් ඉපෙව්වට ඒකේ අපි ගන්නේ අපේ රටේ තියෙන ගෞරවයේ අගෞර මේ ගෞරවයේ හානි කරගන්නේ අපි ගන්න ආදායමත් ඔය විදිහට ආරම්භ වෙන්නේ නැහැ ඊළඟට අපි දන්නවා ඇපරල් ඉන්ඩස්ට්‍රි එක විශාල ආදායමක් අපි ගත්තට ඒකෙන් 60%කට වැඩි ප්‍රමාණයක් රටෙන් කාන්දු වෙනවා ඒ කියන්නේ ආදායම අතට එන ආවට ආදායම අනිත් පැත්තට යනවා සංචාර කර්මාන්තය කියන්නේ එහෙම ගන්න මේ සංචාර කර්මාන්තය අනිත් කර්මාන්ත වලට සාපේක්ෂව ගත්තම මේ ශක්තිමත් විදේශ විනිමයක් උපයන්න පුළුවන් අපිට විවෘතාය විශාල ප්‍රමාණයක් තියෙන දෙයක් මේ මිලේ දැන් ඇත්තටම අපේ රටේ මේ වෙනකොට විශාල වශයෙන් සංචාර කර්මාන්තයේ නියැලී ඉන්න කම්කරුවන්ට ඒ වගේම මාර්ගපොත ඒසිකයන්ට ඔය කියන විශේෂයෙන්ම රියදුරන්ට රැකියාව අහිමි වෙලා තියෙනවා ඉතින් රජය පැත්තෙන් මේ වෙනකොට විශාල සහනුබලයන් සහ විශාල සහයෝගයන් ලැබෙමින් තියෙනවා විශේෂයෙන් ලැබීම පිළිබඳව ගත්තම රජය 20,000ක මුදලක් හෝටල් සේවකයන්ට ඒ වගේම මාර්ග උපදේශකයන්ට 15,000ක වගේ මුදලක් දෙමින් තියෙනවා ඉදිරියට දෙන්න කටයුතු කරනවා විශේෂයෙන්ම මේ දවස්වල අපි කාර්ය බල සාධකයක් පිටවල ඒකෙන් අපි මේ දවස්වල විශේෂයෙන් මමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ඒකෙදී අපි තොරතුරු රැස් කරගනිමින් මේ අවස්ථාවේදී අපි ඒකේ යෝජනා ඒගොල්ලෝ ඉදිරිපත් කරපු සහ ඒකට ඒගොල්ලම දෙන විසඳුම් විශේෂයෙන් අපි කියන්නේ ඉන්ඩස්ට්‍රි කන්සල්ටේන්ෂන් ෆෝ ඉන්ඩස්ට්‍රි රිහැබිලිටේෂන් කියන අන්න ඒ වගේ සංකල්පයක් ඇටතේ අපි තොරතුරු රැස් කරගෙන ඉන්නවා නමුත් පහසු වෙන්නේ නැහැ මේ හැමෝම සතුටු කරන්න මොකද හේතුව අපි ශක්තිමත් ආර්ථිකයක හිටපුවා නෙමෙයි පහුගිය රජය තුල ආර්ථිකයේ විශාල වශයෙන් අඩපණ වෙලා තියෙන නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරමින් ඉන්නවා මේ කොහොමද අවම පීඩනයක් ඇති කරමින් අපි මේ අවස්ථාවේදී අපි ඉකොනොමික්ස් වල කියනවා ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියන එක නෙමෙයි අපි කියන්නේ කොස්ට් මිනිමයිසේෂන් කියන එක මේ පුළුවන් තරම් මේ හානිය අවම කර ගැනීමට අපි උත්සාහ ගැනීම තමයි කරන්න ඕනේ ඉතින් මේ අවස්ථාවේදී මට එක දෙයක් කියන්න ඕන අපේ සංචාර කර්මාන්තයේ තව දෙයක් තමයි මේ දැන් විශේෂයෙන්ම මේ සංචාර කර්මාන්තය දේශීය සංචාර කර්මාන්තය යනවා වගේම දේශීය ආර්ථිකයත් දේශීය සංචාර කර්මාන්තයට බද්ධ වෙන්න ඕන දැන් එහෙම වුණා නම් අපිට මීට වඩා දරා ගැනීම හැකියාව තියෙනවා උදාහරණයක් වශයෙන් දේශීය කෘෂිකර්මාන්තයයි දේශීය සංචාර කර්මාන්තය අතර විශාල සම්බන්ධකමක් තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් අපි මේ දවස්වල මධ්‍යම පළාත් සභාව ඒ අනුග්‍රහයට යටතේ මේ 25 වෙනිදා අපි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ටී කලිනරි එක්සිබිෂන් එකක් එක්කම මේ කම්පිටිෂන් එකක් තියෙනවා විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන මධ්‍යම පළාත් සභාවට සහ මධ්‍යම රජයට විශේෂයෙන්ම මෙවැනි දෙයක් කිරීම අපිට අපි සංකල්පාත්මක ඉදිරිපත් කරපේක ඉදිරියට අරන් යන්න ඇත්තටම බලන්න දැන් අපි මේ වෙනකොට ලංකාව බ්‍රෑන්ඩ් වුණොත් මම විදේශ රටවල ඉන්නකොට සමහර වෙලාවට යුරෝපීය සමහර රටවලට ගියාම මම කිව්වා මම ශ්‍රී ඇම් ෆ්‍රොම් ඇම් කමින් ෆ්‍රොම් ශ්‍රී ලංකා කියලා ඒගොල්ලෝ අහනවා ඊසිට පාට් ඔෆ් ඉන්දියා කියලා එහෙම ඇත්තම කතාව එහෙමයි සමහර වෙලාවට අපි රට දන්නේ මම එතකොට කිව්වොත් මේ ලංකාව තමයි සිලෝන් ටී හදන්නේ කියලා ඒගොල්ලෝ එතකොට තමයි අපි අඳුරගන්නේ එතන අපි ගාව තියෙනවා බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් ඒ කියන්නේ ඒක අපි උපයෝග කර ගන්නවා විශේෂයෙන් මේ මේ කොවිඩ් වසනේ තුල අපි ගොඩක් අය කතා කරා මේ තේ පානය මේක මේ මේ ප්‍රතිශතය කරන වැඩි කිරීම සඳහා හේතු වෙනවා කියලා මේ ඔක්කොම සම්බන්ධ කරගෙන අපි හිතුවා මේ අවස්ථාවේදී මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕන කියලා මේක හොඳ තරඟයක් තියෙනවා කොහොමද ටී භාවිතා කරමින් තේ භාවිතා කරමින් විවිධ ආහාර පාන හදන්න කියන එක මේකට දැන් හෝටල් ගානක් තරඟයට ඉදිරිපත් වෙලා තියෙනවා 25 වෙනිදා එකට පටන් ගන්නවා ඒකෙදි දායකත්වය දක්වනවා ලංකාවේ පළවෙනි සහ මම හිතන්නේ ඔලිම්පික් ප්‍රතිලාභී දිමුතු ප්‍රධාන සුපශාස්ත්‍රවරයා ඒ සහ අනිකුත් සියලු දෙනාම මම විශ්වාස කරනවා මේ වගේ පායපක්‍රමෙන් අපි පාවිච්චි කරාම අඩුම ගානේ අපේ සංචාර කර්මාන්තය තුල තියෙන විභවතාවයන් අරගෙන අපි ඉදිරියේදී සංචාර කර්මාන්තය යෝර්තන අවස්ථා වෙදි අපි සංචාර කර්මාන්තේ ශක්තිමත් පදනමකින් යන්න පුළුවන්. ඒ වගේම මේ සම්පත් මහත්මයාට අමතක වෙච්ච දේකුත් මම මතක් කරන්න කැමතියි. අපි කරන සියලුම අධ්‍යයනයන් අපි විශ්වාස කරනවා මේ කර්මාන්තයට සහ රටට ප්‍රයෝජනවත් වෙන්නේ නැත්නම් අපි ඒක කරලා වැඩක් නැහැ කියන එක. අපි බොහෝ වෙලාවට හැමයි ටීම් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි ඉන්ටරැක්ටිව් ඇප්ලිකේෂන් ඔරියන්ටඩ් ස්ටඩි ප්‍රෝග්‍රෑම් කියන එක. ඒ නිසා දැන් අපි
මේ සම්මන්ත්‍රණය අතර වෙන අතරතුරම අපේ නායකත්ව සමුලුවත් වෙන එක තමයි ඔබතුමා ගියපාර අපි ගියව. ඒකදී අපි ලෝකේ තියෙන ප්‍රධාන සංවිධානවලට ජාත්‍යන්තර සංවිධානට ආරාධනා කරලා අපේ සංචාර කර්මාන්තය ගැන තියෙන යෝජනා අදහස් සහ අපේ තියෙන විශේෂත්වය අපි සාකච්ඡා කරනවා. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන නියෝජිතවරිය සහ ලෝක කම්කරු සංවිධානයේ ප්‍රධාන නියෝජිතවරය සහ සංචාරක අමාත්‍යංශයේ විධායක විශේෂ අපි ආරාධනා කළා තියෙනවා සභාපතිතුමනිට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේම සාකච්ඡාව හොඳ තෝතැන්නක් කරගන්න පුළුවන් කියන එක අපේ රටේ ඉදිරි කාලයේ සංචාර කර්මාන්තයේ තිරසාර ඒ වගේම ජනහිතකාමී සංචාර කර්මාන්තයක් බවට පත් කර ගැනීම සඳහා. හොඳයි. රට ඇරියොත් අපේ රටත් ඉන්දියාවක් වගේ දෙයකට පත් වෙනවා කියන එක ආය කතා දෙකක් නෑ. ඒක එහෙම විදිහම තමයි. මහාචාර්යතුමනි දැන් දේශීය වශයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන නම් ඔබතුමා ඒ දවස්වලත් මතු කරපු කාරණේ මට මතකයි. අර ඇඩ්වෙන්චර් පැත්ත ඉවෙන්ට්ස් පැත්ත වැඩි කරනවා නම් අපේ රටේ සංචාරක කර්මාන්තය බොහොම ආකර්ෂණීය කරගන්න පුළුවන් සහ ඒකට ලොකු පරිසරයක් තියෙනවා කියන කාරණේ. දේශීය වශයෙන් සංචාරකීන් ආකර්ෂණය කරගන්න මොන විදිහ වැඩපිළිවෙලකට යන්න ඕන? පළවෙනි එක තමයි දේශීය වශයෙන් සංචාරක කර්මාන්තය වැඩි කළ යුතුයි, වර්ධනය කළ යුතුයි. ඒක අපිට අවශ්‍යයි. අපේ විදේශීය සංචාරක කර්මාන්තය දිනු කරන්න කියන එක අපි විශ්වාස කරන්න ඕනේ. අපේ වුණේ මේකයි. අපිට කවුරුත් විදේශීය සංචාරක එන්නේ නැති වෙලාවට තමයි දේශීය සංචාරක කර්මාන්තය ඇරෙන්නේ. මෙතින්දී ඇත්තටම අපි විශ්වාස කරනවා, අපි ආකල්පයක් විදිහට හදා ගන්න ඕන දේශීය සංචාරක කර්මාන්තය තමයි අපේ පදනම කියන එක. ඒකෙදී අවශ්‍ය පහසුකම් විශේෂයෙන් බලන දැන් අපිට යන මාර්ගවල තියෙන සෞඛ්‍ය පහසුකම්. ඒ වගේම දැන් ඇත්තටම ගත්තම විදේශීය සංචාරක දේශීය සංචාරකනවට අඩුවෙන් ඉවන්නේ. අපි සාමාන්‍ය හෝටලයකට ගියත් ඔය දැන් අලුත් තියෙන booking.com වගේ වහරා ඒගොල්ලන් ලැබෙන ප්‍රතිලාභ බොහොම වැඩි. ඇත්තටම අපේ දේශීය සංචාරක කර්මාන්තයේ නැයි වැඩිපුර ගෙවනවා. ඒතර ඒ පළවෙනි එක තමයි අපි ඒ විශ්වාසය අපි හැමෝම හදා ගන්නවා. රජයේ ඉඳන් මුළු සමස්ත සංචාරක පද්ධතියෙන් විශ්වාස කළ යුතු දෙයක් තමයි දේශීය සංචාරක කර්මාන්තයේ දියුණු වෙලා තියෙනවා නම් නව ශ්‍රීලන්තය, ජපානය, ඕනම රටක ශක්තිමත් විදේශීය සංචාරක කර්මාන්තයක් පදනම වෙලා තියෙන්නේ. ශක්තිමත් දේශීය සංචාරක කර්මාන්තයක් තියෙනවා. මොකද අපි දේශීය වශයෙන් සංචාරක කර්මාන්තයට යනකොට අපිට පේනවා නම් විදේශීය සංචාරකයෝ ආනකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතා මොනවද කියලා ජනතාවට තේරුම් ගන්න පුළන්නේ දේශීය සංචාරක කර්මාන්තය තමන් නියැලෙනකොට. එතකොට එවැනි අවස්ථාවක අපිට පැහැදිලි වෙනවා දේශීය සංචාරක කර්මාන්තික බොහෝ වෙලාවට රෙස්පොන්සිබල්. ඒ කියන්නේ වගකීම් සහිත සංචාරකයෙක් බවට පත් වෙනවා. දෙවෙනි එක තමයි මේ අවිධිමත් ආකාරයෙන් ගොඩනැගිලා තියෙන මේ සංචාරක කර්මාන්තය අපි විධිමත් කරන්න හොඳ අවස්ථාවක් මේක. ලෝකේ ඕනම බිස්නස් තුළ අපිට ඔපචුනිටීස් අවස්ථාන් ගොඩාක් එනවා. මම හිතනවා මේ අවස්ථාවේදී දැන් අපි රජයේ මගින් උත්සාහ ගන්නවා ඉදිරි කාලෙදී විවිධ දේවල් කරන්න. මට ඒක ප්‍රකාශ ගන්න රජයේ වෙනුවෙන් ප්‍රකාශ ගන්න බෑ. මම මේ විද්‍යාස්ථයක් විදිහට කියන්නම්. දැන් මේ දවස්වල අපි සාකච්ඡා කරමින් යනවා මෙම වැඩ කරන අය සඳහා විශ්‍රාම බැටිපක්ෂ ආරක්ෂණ පද්ධතියක් මේ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ වගේ දේවල් තුලින් අපි අර රෙසිලියන් බිල්ඩින් කියන එක දරාගෙන ඉන්න පුළුවන්කම ඇති කරන්න ඕනේ. එතකොට වැඩ කරන කොටසට අපි හැකියාව හදලා දෙනවා. ඒ කියන්නේ දරාගෙන ඉන්න පුළුවන්කම. ඒ වගේම අපි උත්සාහ ගන්න ඕන මේ දැන් අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි පොටෙන්ෂියල් අඳුරගෙන තියෙන විවෘතයන් අඳුරගෙන තියෙන හැබැයි විවෘතයන් එක ජනනය කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ක්‍රියාකාරකම් අපි අඳුරගෙන නැහැ. ඉතින් සංචාරකයේ පොටෙන්ෂියල් වලට විවෘතයන්ට වියදම් කරන්නේ නැහැ. සංචාරකය වියදම් ගන්න ඒකත් එක්ක ගොඩනගෙන මේ ක්‍රියාකාරකම් වලට. එතකොට අපි දේශීය සංචාර කර්මාන්තයේ ක්‍රියාකාරකම් තියෙනවා. දැන් ඔන්න ස්කෝල නිවාඩු ආවා. පාසල් නිවාඩු කාලේ තිබුණා. අපි ඒ කාලට මොන දැන් මේ කොවිඩ් වේසන නිසාම අපිට විශේෂ දේවල් කරන්න වෙනවා. අපිට සීමාකම් තියෙනවා. නමුත් දේශීය සංචාර කර්මාන්තය ශක්තිමත් කරන්න ක්‍රියාකාරිකම් වැඩි කරන්න ඕනේ. ඒ වගේම ක්‍රියාකරම් වලින් අත්දැකීම් මේ සංචාර කර්මාන්තය කියන්නේ මේ අත්දැකීම් එක්ක ගනුදෙනු කරන කර්මාන්තයක්. ඒ කියන්නේ අපි දැන් ෂර්ට් එකක් අරගෙන ඇඳනම අපි ෂර්ට් එක තුලින් විශාල අත්දැකීමක් එන්නේ නැහැ නේ. සංචාර කර්මාන්තය කියන්නේ මේ අත්දැකීම් එක්ක යන සංචාර කර්මාන්තයක්. ඒ නිසා අපි හැම වෙලෙම බලනවා දේශීය සංචාර කර්මාන්තය ගොඩ නගනකොට අනිකුත් ඒවා බද්ධ කරන. දැන් උදාහරණයක් වශයෙන් දේශීය සංචාර කර්මාන්තයත් එක්ක ආහාර පාන. එතකොට ප්‍රවාහණය අර අමතුමා ගිය සතිය අපි වැඩසටහනකට ඇවිල්ලාම කිව්වා අර දැන් වාහනේ තියාගෙන පොල් රොටි විකුණන මේ දේවල් එහෙම මේ සංචාර කර්මාන්තේ නියැලුණු අය තමයි දැන් මේ අලුත් කර්මාන්ත කරන්නේ. නැත්තම් සමහර ඒක අනිත් එකේ විධිමත් විදිහ කරනවා. දැන් අපි දැකලා තියෙනවා
මේ සෞඛ්‍ය ආරක්ෂිත දිරව ඒවා පාවිච්චි කරන අන්න ඒක තමයි අපි මේ අවස්ථාවේදී ප්‍රගුණ කරන්න ඕන දැන් අර මිනිසුන් පුරුදු කරන්න පුළුවන්කම තියෙන්න ඕනි මේ වෙනකොට දැන් මෙහෙම එකක් ආවා මේ නිසා අපි ඊට වඩා සෞඛ්‍ය ආරක්ෂිත වැත්තට ඒ වගේම පාරිභෝගික හිතකාමී විදියට අපි මේක කරන්න මේක ඒ නිසා මම හිතනවා හරියට අපි ප්‍රයෝජනය ගත්තොත් මේ අවස්ථාවේදී අපේ සංචාර කර්මාන්තය පැරඩයිම් ෂිෆ්ට් එකක් ඒ කියන්නේ අලුත් තලයකට ගෙනියන්න පුළුවන් හැකියාව පැහැදිලිවම තියෙනවා දැන් මේ ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර සංචාරක පරිශ්‍රණ සමුළුව මේ කියන කාරණා අන්තර්ගත වෙලා තියෙනවද සම්බන්ධ වෙන අයට නව ප්‍රවණතා මේ කොරෝනා කාලවක වානුව තුළදී කොහොමද තමන්ගේ ව්‍යාපාර රැකගන්නේ ව්‍යාපාර ඉදිරියට යන්නේ නව වෙළඳපොළ මොනවද මේ දේවල් සියල්ල අන්තර්ගත වෙනවද සමුළුවට සම්බන්ධ වෙන අයට මේකට මේවා දැනගන්න පුළුවන්ද ඔව් ඇත්තටම චාම්ර අපි ගත්තත් මේ සර් කිව්වා වගේ මේ ආපදා කළමනාකරණය සහ උපාය මාර්ගික සැලැස්ම उपाय मार्ग सलस्म गेम सख्यूवागे लाभ उपरीम करगा निमे अभी मेवलावे बलोने पुलवंतर वेदम अवम करगा वेदम अवम करगेन अभी कहमद व्यापार इदिरीट गेनिया अतर सुलुहा मध्यपरमाण कर्मांते गेम संचारक व्यापारे एक अतरम अनी तटवाले के संसंदनीय करोट अपे इनफॉर्मल सेक्टर ने अविधि मत व्यापारे सामान्य आसन अवसर सीरतीस्पाकृतर वगे प्रमाण सापेक्ष विशाल वैडीम अतर मे मेक गेम रटट आदाय अहिमेनो वगेम अविधिमत व्यापारे तुले आर्थिक लघु हानिया सिद्ध मे अविधिमत व्यापार विधिमत व्यापार बवट पारिवर्तनीय गिरी मे एक सलस्मत मे सांचारक पर्यशन समूल मगिन कराने अतरम आपदा कलमनाकरणे गत्तेम अपि दें रट अपि अवस्था देहकट मूनपापु रट पास्कुरिदा प्रहारे देदास दहन मे अपेल विशेक इं पस्से सह मे कोरोना वसंगते हमवे अतरम आपदा कलनीं कोहमदापि गलवेन्दूनि सह एकट अवश्य उपाय मार्गे कलमनाकरणे केसे सकसिय युतुदयान्न अपि मे पर्यशन समुलुवें विदेश महाचार्यवरुन् करन लद पर्यशन वल संचारे මේ ආපදාවක් නැවත කලමනාකරණය කරන්නේ කෙසේද නැවත නොයෙන්න කලමනාකරණය කරන්නේ කෙසේද දැන් අපි අතර මේ මේ වගේ දේවල් අපේ සංචාරක ශ්‍රේෂ්ඨයට උකහා ගන්න ඕනේ ඒකෙන් අපි නැවත මේ වගේ ආපදාවක් ආවොත් අපි කොහොමද ඒකට කටයුතු කරන්නේ කියන එක පිළිබඳ අපි දීර්ඝව මෙහිදී සාකච්ඡා කරනවා මේකට සම්බන්ධ වෙන්න පුළුවන් පාර්ශවයන් කවුරුන්ද ඔය අතරම දැන් මේකට මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් සම්බන්ධ වෙලා තියෙනවා ඒ වගේම මේක අපි අතරම මේ සංචාරක පරිශ්‍රණ සමුළුව 6 වෙනි වරටත් කරන්නේ මේක අතරම මේ අපේ විද්‍යාර්ථයන්ට සීමා වුණ සංචාරක පරිශ්‍රණ සමුළුවක් නෙමෙයි මේක අපි දේශීය විශ්වවිද්‍යාල වලටත් අපි විවෘත කරා අතරම කිව්වොත් යාපනයේ විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය අග්‍රදිග විශ්වවිද්‍යාලය ඒ විතරක් නෙමෙයි ලංකාවේ පළවෙනි වතාවට චාමර පෞද්ගලික විශ්වවිද්‍යාලත් මේකට සම්බන්ධ කරගෙන දෙනවා. ඒතකොට මේ විශාල ජාලයක පර්යේෂණ කෘති එළි දැක්වීමක් කරන්න. සංචාරක කර්මාන්තේ නියැලෙන්නන්ට අපිට බැරි අවස්ථාවක් දෙන්නේ. අතන සංචාරක කර්ම නෑ ඒක මම පොඩ්ඩක් කියන්න ඕන මොකද එතන අපේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතුමා කියන මේ සංචාරක පර්යේෂණ කෘති සමුළුව ඊළඟට නායකත්ව සමුළුව. නායකත්ව සමුළුවේදී අපි ඇත්තටම උත්සාහ ගන්න මේ දැනුමයි භාවිතයයි ඒ කියන්නේ මේ දෙගොල්ලම එකතු කරලා සාකච්ඡා ගන්න. නායකත්ව සමුළුවේ තමයි තීරණ ගන්නන් අපි කොහොමද මේ තීරණ ගැනීම සඳහා මොන වගේ දේවල් සැලකිලිමත් විය යුතුද කියන එක සාකච්ඡා කරන්නේ. හැබැයි මේ සමුළුව බොහෝ වෙලාවට අධ්‍යාත්මීය ඇකඩමික් ඒ කියන්නේ අධ්‍යයන පැත්ත පොඩ්ඩක් බර වැඩි. නමුත් නායකත්ව සමුළුව ඒ කියන්නේ අපි දැන් පටන් ගන්නෙ 27 වෙනිදා උදේ 11ට 11 ඉඳන් दुलहा मारे इतर अभी सल सुल नायक समूल ईट पास देखे पटांग जान मेम पारीक्षण समूल मुखदापी विश्वास करमय मे वृत्ति वेदीन सह अध्यापन वेदीन वेनमेन कर्ण क्रियावली वा मेद एकाबद्धलाकर्ण सीन जायस मे कर्ण क्रियावली भूम शक्ति मत लोक दीवन रटवल मे क्रमितमयानी व्यापार की
භාවිතා කරන අය වෘත්තිමය අය සහ අධ්‍ය විශේෂඥ විශේෂම අධ්‍යන වලට නියදී ඉන්න අය දෙක බද්ධ කරගැනීමෙන් තමයි සැලසුම් සකස් කිරීම බොහෝ වෙලාවට බොහෝ සාර්ථක රටවල සිදුවලා තියෙන සාර්ථකත්වයේ සඳහා හේතු වෙලා තින්නේ ඒකයි මේ ග්‍රන්ථයන් ටික ගැන තව පොඩ්ඩක් කතා කරමු මොකක්ද මේ ඉලි දක්වලා තියෙන්නේ අතට ඔව් අතර මේ මේක තමයි දැන් මම ඉස්සලා කතා කරපු මේ සංචාරක පර්යේෂණ සමුළුව මාසෙන් විසින් ඉලි දක්වන සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ඉලි දක්වන නියමිත පර්යේෂණ කෘතිය මෙහිදී අතරම විදේශ මහාචාර්යවරු කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ඒ වගේම අනිකුත් විශ්වවිද්‍යාලවල පර්යේෂණ කෘති මෙහිදී අඩංගු වෙනවා ආසන්න වශයෙන් 80කට විතර ප්‍රමාණයක් පර්යේෂණ පුතින් මෙහිදී එලි දක්වනවා. අදර මේ පර්යේෂණවල මේ අවසාන ප්‍රතිඵලය මෙහිදී සාකච්ඡා වෙනවා. අතරම ඒක තමයි රටකට ජාතියකට අවශ්‍ය වෙන්නේ. පර්යේෂණ. අතරම චාමර ඔබ අර කලින් අහපු ප්‍රශ්නට කෙටි උත්තරයක් දුන්නොත් එහෙනම් මේ පර්යේෂණ සමුළුවේ තවත් වැදගත්කමක් තමයි පර්යේෂණ කිරීම. අතරම අපේ දලජාතික නිෂ්පාදනයෙන් 0.1%ක්වත් නැහැ. පර්යේෂණ වෙනුවෙන් යොමු කරලා අපි අනිත් රටවල් ගත්තොත් සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලිලා සිටින ප්‍රමුඛ රටවල් ගත්තොත් දැන් කොරියාව වගේ රටක් ගත්තොත් චීනය වගේ රටක් ගත්තොත් දලදේශ නිෂ්පාදනයේ අසන වශයෙන් 4.6ක් විතර වෙන් කරලා තියෙනවා. නමුත් අපි තාම ඒ තැනට ගිහිල්ලා නැහැ. ඇතර මේ සංචාරක පර්යේෂණ සමුළුවේ ප්‍රධාන අරමුණ වෙන්නේ රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි කොහොමද පර්යේෂණ කරලා සහ ඒවල ප්‍රතිඵල ජාතියට කොහොමද පිරිනමන්නේ සහ ඒ තුලින් රටේ ආර්ථික සමාජීය වර්ධනයක් සහ එහි ප්‍රතිලාභ ජනතාවට බෙදී යන්නේ කෙසේද යන සාකච්ඡා කිරීම තමයි දැනුමේ කේන්ද්‍රස්ථානයේ සහ දැනුමේ සම්පත්දායක වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මේකට දායක වෙන්නේ. හොඳයි. ප්‍රායෝගික වැඳපොළ පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තියෙනවා මහාචාර්යතුමනි. මේ වෙද්දී බොහෝ ප්‍රමුඛ පෙළේ හෝටල් ගත්තාම කොළඹ ගත්තත් වෙනත් නිගම මේ ආශ්‍රිත ප්‍රදේශ ගත්තත් ක්වොරන්ටයින් සෙන්ටර්ස් විදිහට දැන් පාවිච්චි කරන නිරෝධායන මධ්‍යස්ථාන විදිහට මේක හෝටල් ක්‍රමයේ හොයාගත් නව වෙළඳපොළක් විදිහට හඳුන ගන්නවද නැත්නම් මේක එක්තරා විදිහකින් හෝටල්ේ දීර්ඝකාලීන ගමනට බාධාක් වෙන එකක්ද නෑ ඇත්තටම මේක ඒ අවස්ථාවේදී ගොඩනගාගත් අලුත් උපාය ප්‍රක්‍රමයක් මම හිතුවා මේක ඇත්තටම නිර්මාණශීලී උපාය ප්‍රක්‍රමයක් ඇත්තටම අපෙන් තමයි ඒක පටන් ගත්තේ දැන් ලෝක අනිත් රටවල මේක කරනවා විශේෂයෙන්ම හෝටල් කර්මාන්තය කොහොමද මේ කොවිඩ් වසනේ තුල ඒකට සහයෝගය දෙමින් මේ තමන්ගේ මේ තියෙන පාඩුව හැකිතරම් දුරට අමු කරගන්න කියන එක. ඇත්තම දැන් අර මේ දවස්වල කතා කරමු යනවා අපි මූදේ නාවික ශක්තිය පාවිච්චි කළත් කොවිඩ් ආසාදිතින් ගෙනල්ලා සෞඛ්‍යමය පහසුකම් දීම අපිට හොඳ අවස්ථාවක් ලැබෙනවා ලෝකයේ මේ කොවිඩ් වේෂණය හරහා අපි දන්නවා මාස් කම්පැනි කියන එක කියන්නේ ලෝකයේ තියෙන ලොකු මාධ්‍ය සංවිධානයක් ලංකාව අඳුරගත්ත ලෝකයේ තියෙන හොඳම සත්කාරක රට සංචාරකයින්ට මේ කොවිඩ් වේෂණය තුල කියන එක විශේෂයෙන් මම මේ මාත භාගයේදී සිංගප්පූරුවේත් එක්ක යුනිවර්සිටි එකත් එක්ක කරපු වෙබිනාර එක එහි පාඨකෙක් මේ පාර්ටිසිපන්ට් කෙනෙක් හිටපු කෙනෙක් මගෙන් අහනවා කොහොමද ලංකාව ඔය මට්ටමට ආවේ මම කිව්වා මේක අපේ ඇඟේ තියෙන දෙයක් මේක අපේ ඇඟේ තියෙන දෙයක් ඇත්තටම ලෝකේ මේ තරම් දන් දෙන జాතියක් නැහෙනි එළොයිලෝ අයිස්ක්‍රීම් දෙන්නේ නැහෙන වෙන රටවල එතකොට මම කිව්වා මේක අපේ ඇඟේ තියෙන ගැහෙන නිසා අපි මේ අපි සාමාන්‍ය සත්කාරක සේවයට උපත්ියම ආස කරන ගරුකරන జాතියක් හැබැයි මේ 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 ඒ ආයතනය මගින් කරපු ප්‍රචාරණය අපි උපරිම වශයෙන් පාවිච්චි කරන්න ඕන අපේ සංචාර කර්මාන්තයේ ඉදිරි කාලය සඳහා මේ නිසා අපිට හොඳ මේ පදනම් දෙකක් තියෙනවා ලෝකේ සාර්ථකම වෙච්ච රටක් කොවිඩ් වේසනේ තුලින් දැන් ඇතුලේ කවුරුත් අපේ හැදෙන්නේ නැහනේ. ඒ වගේම මේ සත්කාරක සේවයෙන් නම්බර් 1 ලංකාව. ඒ කියන්නේ නම් අංක 1 බවට පත් වෙලා තිබුණා. ඒ කාලේ මේ දෙකම අපි පාවිච්චි කරලා මේ ඔය කියන සංකල්පයට යන්න පුළුවන් නම් සහ තවත් රටවල් දැන් උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රේලියාව සහ නව සීලන්තය. ඒ වගේම ජපානය සහ තායිලන්තය. ඒ වගේ ජර්මනිය සහ තායිලන්තය වගේ අර සංචාරක කොරිඩෝ හදලා තියෙනවා. ඒ කියන්නේ කොවිඩ් ප්‍රී රටවල් දෙකක් අතර විතරක් සංචාර කර්මාන්තය සම්බන්ධ කරගන්න ඒවා. ඒ වගේ දේවල් විශේෂයෙන්ම දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවානේ අපි සංචාර කර්මාන්තය කඩාගෙන වැටෙනකොට අපි අනිත් කර්මාන්ත වලට ආදායම නැති වෙන ප්‍රධාන හේතුව තමයි දැන් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා ලංකාවේ තේ නිෂ්පාදිතයට. අපිට සංචාර කර්මාන්තේ නැති වුණාට අපිට තේ යපනෙන්න කිරීම තියෙන්න ඕනේ. Why? Because සංචාර කර්මාන්තය කියන්නේ තේ සඳහා
ප්‍රචාරණය කරන්න පුළුවන් තවත් කර්මාන්තය කියන්නේ සංචාරකයන්ට අපේ ශ්‍රී ලංකාවේ තී පුළුවන් තරම් ප්‍රවර්ධනය කරලා තිබුණා නම් එහින සංචාරකයා පුරුදුලා හිටියනම් අපේ තී පරිභෝජනය කරන්න අනිවාර්යයෙන්ම මේ සංචාරකයා කොවිඩ් කාලෙත් මේ තේ හොඳයි කියන විශ්වාසය යටතේ අපිට තවදුරටත් තේ සඳහා අපනයන කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. ඒ නිසායි මම කියන්නේ අපේ රටේන සංචාරකී අපේ රටේ දේශීය කර්මාන්තයත් එක්ක බද්ධ කරන්න පුළුවන් නම් ඒගොල්ලොන්ට මේ වගේ අවස්ථාවක් දුනත් අපේ අපනයන කිරීමේ හැකියාව වැඩි වෙන පොඩක් අපේ නිෂ්පාදන. මේ නිසා අපිට අපේ නරක පසුබිමක් නොමේ තියෙන්නේ. අපි හරියට උපාගය උපක්‍රමශීලී විදිහට මේක පාවිච්චි කරන්න ඕන. රටේ සංචාර කර්මාන්ත මේ ආසිර රැක ගන්න විශේෂයෙන්ම මේ වෙලේ සංචාර කර්මාන්ත කඩාගෙන වැටුනොත් අපිට විදේශ විනය උපාය උපාය මාර්ගයක් විදියට මේකේ තියෙන විභවතාවයන් අහිමි වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මෙන්න මේකත් කියන්න ඕන අපි ඇත්තටම නායකත්ව සමුළුව සාර්ථක විදියට කරලා දැන් මේ මේක අපි අවුරුදු 7ක් තිස්සේ දැන් නායකත්ව සමුළුව අවුරුදු 7ක් ඇත්තටම පරීක්ෂණ සමුළුව අවුරුදු 6ක්. ඉතින් මේ අපි ඉතාම වැඩ කොටසක් කරලා තියෙනවා. අපි මේක පටන් ගත්තාන් පස්සේ අපිට ඉතා ගොඩවට පටන් ගත්තර දැන් මේක අපේ ජාතික සංචාරක ව්‍යාපාරී කොටසක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මට කියන්න තියෙනවා මේ දැනුම කියන එක තමයි ලෝකයේ අදින් ඉස්සරහට. මේ knowledge is the power of the nation. එතකොට දැන් අපි දැනුමත් විකුණන්න පුළුවන් වෙනවා අපි. ඇත්තටම ඒක තමයි දැන් දියුණු රටවල් කරන්නේ. දැන් ඔය Google අරවා මේ ඔක්කොම ඉන්නේ දැනුම තමයි විකුණන්නේ අපිට. දැන් ලෝකේ වැඩිපුරම විනාඩියකට තප්පරයකට ආදායම් ලබන ප්‍රධානම විදේශ නියෝපින එක තමයි Google. එතකොට ඒ කොහොමද දැන් දැන් ඔබ බලන්නකො මේ COVID වෙස්සන නිසා වැඩිපුර ආදායම් ලබන්නේ Zoom එකෙන්නේ. Zoom එක හැමදාම යනවා. දැන් හැමමත් තැනම meeting වලට ගන්නේ Zoom. කවුද ආදායම් උපයන්නේ? අන්න ඒක තමයි අපි දැනුම කියන එකට නිසි තැන දුන්නොත් දැනුම අපණිනේ කරන්න පුළුවන් ආර්ථිකයක් අපි හදා ගන්න පුළුවන් වුණොත් අපිට මේ සංචාර කර්මාන්තයට මේ වෙන හානිය ආම කරගන්න මේ වෙනත් අංශ වලින් අපි ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ හැකියාව අපිට හොඳම පසුබිමක් තියෙනවා කියන එකයි මගේ විශ්වාසය. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යාව කියන්නේ අපිට මතකයි මේ දවස්වල කතා කරද්දී ප්‍රායෝගික උදාහරණත් එක්ක ඔබතුමා අපිට පෙන්නලා දුන්නා ඔය ගල්ගමුව පැත්තේ අති විශාල සංචාරක ආදායම් උපයන පොඩි කොල්ලෝ එකතු වෙලා මේ හදපු සංචාරක ක්‍රියාවලින් අද වෙද්දි මහා දැවැන්ත වෘක්ෂයන් බවට පත් වෙලා ජාත්‍යන්තරයේ ලෝකේ තා ඉහළ මිල ගණන් වලට අලෙවිවන තැන් බවට පත් වෙලා තිබුණා. මේ පාඨමාලාවේ වර්තමාන තත්ත්වය කොහොමද? එහි ප්‍රගතිය කොහොමද මහාචාර්යතුමනි? ඇත්තටම අපේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි මම හැම වෙලෙම අපේ ශිෂ්‍යයන්ට කියන්නේ ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රියකට කර්මාන්තයට අවශ්‍ය දෙයක් රටට අවශ්‍ය දෙයක් හදන්න ඕනේ. ඒ නිසා අපේ එක 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 මොඩියුල් එකක් තියෙනවා ද ග්ලෝබල් බෙස්ට් ප්‍රැක්ටිසස් කියන එක. දැන් ඇත්තටම අපි ඉන්ඩස්ට්‍රි එකේ විශේෂයෙන්ම නායකයෝ ගෙනල්ලා අපි සාකච්ඡා කරනවා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් අත්දැකීම් ෂෙයා කරගන්නවා. ඒ කියන්නේ අපි ඇත්තටම හරිම ලේසි ක්‍රමයක් තමයි බෙස්ට් ප්‍රැක්ටිසස් ලෝකේ වෙනවා තියෙනව නේද? අපි ඒවා මේ දැන් චීනයේ ඇත්තටම ලෝකයේ ආර්ථික වශයෙන් ආක්‍රමණය කරන චීනිය අලුතෙන් නිර්මාණය කරපු දේවල් වලින් නොමිනේ. ඒ නිසා අපි හැම වෙලෙම බලනවා මේ ලෝකේ හොඳට යන තැන් මොනවද? ඒව කොහොමද සිදු වෙන්නේ? ඒව ගැන අධ්‍යයනය කළා අපිට පහසුවෙන්ම අපිට ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඒ නිසා මගේ විශේෂයෙන් අපි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා මේ විශේෂයෙන්ම උපකුලීපතුමාත් ඒ වගේම අංශාධිපතිතුමාත් අපේ අධ්‍යයන අංශයේ අංශාධිපතිතුමාත් විශේෂ නායකත් මේ පීඨාධිපතිතුමාත් අංශාධිපතිතුමාත් ඔය සියලු දෙනාම අපිට උපදෙස් දීලා තියෙන්නේ සංචාර කර්මාන්තය කරන සියලුම පාඨමාලාවන් රටේ කර්මාන්තය අවශ්‍යතාවය අනුව සිද්ධ වෙන්න ඕන කියන එක. අපේ දැන් අපේ මෙම වැඩසටහන නිසා සමහර හෝටල් පද්ධතියන් වල මේ බැලන්ස් ෂීට් හදන ඒවා වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම සමහර හෝටල් පද්ධති වල බුෆේ සෙටින් වල ඉකොනොමික් පැත්ත බලලා ඒවා වෙනස් කරලා තියෙනවා. ඒ වගේම අපි ආඩම්බරෙන් කියනවා මේ වෙනකොට ප්‍රධාන ජාත්‍යන්තර සංචාරක පද්ධති මේ හෝටල් කර්මාන්ත පද්ධතින් තුල අපේ ඉගෙනගත්ත ශිෂ්‍ය ශිෂ්‍යයන් දැන් විධායක නිලධාරී මට්ටමේ ඉන්නවා. විශේෂයෙන්ම දැන් අපි දැක්ලා තියෙනවා සංචාර කර්මාන්තේ හෝටල් ඇසෝසියේෂන් එක. ඒ වගේම ට්‍රැවල් ඒජන්සි ඇසෝසියේෂන් එක. ඒ වගේම ගයිඩ් ඇසෝසියේෂන් ඕවා ගත්තම ඒ එක එක තමයි වෘත්තියට ගැලපෙන ඇසෝසියේෂන් තමයි තියෙන්නේ. හැබැයි අපි ගාව තියෙන ඇලුමිනේ එකක් ඒ ඇලුමිනා එකේ ඔක්කොම සියලුම අංශ ඉන්නවා. රාජ්‍ය අංශය, රජ නිලධාරීන්, ඒ වගේම හමුදා අංශය, ඒ වගේම හෝටල් කර්මාන්තය, ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එක ඔය ඔක්කොම සම්බන්ධයි අපිට ශක්තිමත් ශිෂ්‍ය සංවිධානයක් අපි ගාව තියෙන එක අපේ ශක්තිය මාත්‍රම අපේ විශ්වවිද්‍යාලයේ ධනය අපි හම්බ කරපු. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී මේ අපේ මේ ශිෂ්‍ය පදනම් කරගත්ත දැනුම් පදනම් කරගත්ත දැනුම භාවිතා කරන්න පුළුවන් දැනුමක්
ශක්තියක් එක්ක යන්න ගමනක් අපි සංචාර කර්මාන්තයට උදව්පකාර කරන්න පුළුවන් වෙයි කියන එක. පැහැදිලිවම. ලංකාවේ සංචාර කර්මාන්තය පිළිබඳ ඔබතුමා කරන කාර්යභාර අපි බෙහෙවින් මගේ කරනවා සහ ඒ උස්සේ ප්‍රතිලාභ ලැබුව අතිවිශාල තරුණ පිරිසක් මේ විදිහ අපි දැක්ක මේ කාරණාත් එක්ක කතා කරගෙන යද්දී අවසන් මිනිත්තු අපිට තියෙන්නේ මේ වෙලාවේ කෙනෙක් හිතනවා නම් මම මේ වෙලාවේ කර්මාන්තයෙන් එළියට බහින්න ඕනේ මේකේ ඉඳලා තවදුරටත් වැඩක් නැහැ කියලා හිතන කෙනෙකුට දෙන පණිවිඩය මොකක්ද? සාමාන්‍යයෙන් අපි ආර්ථික විද්‍යාවේ කියනවා ෂට් ඩවුන් පොයින්ට් කියලා. ඒ කියන්නේ කර්මාන්තයක් දුවගන්න එක නවත්තනව නම් නවත්තන්නේ කොහොම වෙලියද කියන එක. අපේ සාමාන්‍ය න්‍යාය කියන්නේ එදිනදා වියදමවත් හොයාගන්න බැරි අවස්ථාවක් ආවොත් එම ව්‍යාපාරය නවත්තන්න ඕනේ කියලා. නමුත් මම කියනවා අපි යුද්ධ කාලේ අපි ඒගොල්ලෝ ඇත්තටම අපේ විශ්වවිද්‍යාලේ දැන් කරනවා ඒ යුද්ධ කාලය තුල අපේ ආර්ථික අපේ සංචාර කර්මාන්ත වර්ධනයේ තිබුණා 4ක් විතර. ඒ කාලේ දරාගෙන හිටපු නායක කොටසක් ඉන්නවානේ මේ ඉන්ඩස්ට්‍රි වල හිටපු ඒගොල්ලෝගේ අත්දැකීමත් අපි පාවිච්චි කරන්න ඕන. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ දාලා යන එක හරි භයානකයි. මොකද ආපහු එන්න අමාරු ඉන්ඩස්ට්‍රි එකෙන්. මොකද විශේෂයෙන්ම ඒක ඇත්තම මේ හෝටල් කර්මාන්ත අයත් දැනගෙන ඉන්න ඕන මේ වැඩ කරන කොටස ගියොත් යාපව ගන්න බෑ ඒගොල්ලන්. කොහොම වෙලාවට ඒගොල්ලෝ යන්න තියෙන සම්භාවිතාව වෙනත් කර්මාන්තයකට ගියොත් අලුතින් හදලා ගන්න තියෙන සම්භාවිතාවත් අඩු. ඒ නිසා අපි පුළුවන් තරම් වෙන්න ඕනේ මේගොල්ලෝ රඳවගෙන මේගොල්ලන්ම මේ පාඩුව ඇකි තරම් දුරට අව කරගන්නේ. හරි. සංචාර කර්මාන්ත ඉදිරියට යන්න. විශේෂයෙන්ම තිරසාර සංචාර කර්මාන්තය අපිට විකුණන්න පුළුවන් දෙයක්. මම මේකත් විනාඩියක් දෙන්න මට. ඒ කියන්නේ අපි දැන් මේ අවස්ථාවේදී සංචාර කර්මාන්තයේ බොහෝලා තිරසාර පරිසරයට හිතකාමී. තිරසාර සංචාර කර්මාන්තයක් වෙතට ගමන් කිරීමේ ප්‍රවණතාවය තව ශක්තිමත් කරගන්න පුළුවන් වුණොත් අපිට හොඳ අඩිතාලමක් තියෙනවා. මම පැහැදිලිම කියන්නම් කොවිඩ් ඉවර වෙච්ච හැටි ලෝකේ විශාල වශයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තය අතරින් ලංකාව පළවෙනි ඉතාම අතිවිශිෂ්ට රටක් බවට පත් වෙනවා තමයි මගේ විශ්වාසයක් එහෙම තියෙනවා. මේ වෙලාවේ අපේ තියෙන ආරක්ෂිත තත්ත්වය සහ යම් විදිහකින් එන්නතක් සොයාගෙන ඉදිරියට බොහොම ලෝකෙම ආරක්ෂිත තැනකට පත් වුණොත් අපට දරා ගන්න බැරි තරම් ලොකු මාකට් එකක් අපිට එනවා. ඒ නිසා මේ වෙලාවේ කර්මාන්තය රැඳී සිටීම තමයි එකම කාරණේ. ඔබට අනිවාර්යයෙන්ම වසන්ත එනවා කියන කාරණේ විශ්වාසයි. ඒකට හේතුව මේ තරම් අපූර්වට කොරෝනා පාලනය කරපු රටක් අපිට මේ වෙද්දි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාලනයත් එක්ක සංචාර කර්මාන්තය බොහොම හොඳ තැනකට ඉදිරියට ගමන් කරාවි කියන අප විශ්වාසය තියෙනවා. මහාචාර්යතුමනි, කථිකාචාර්යතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි සංචාරක දිනයේ සැප්තැම්බර් මාස 27 වන දිනට යදෙනවා. ඒ වෙනුවෙන් විශේෂිත වුණු සමුළුව පරීක්ෂණ සමුළුව මහනුවරදී පැවැත්වෙනවා. එයත් මතක් කරමින් අද දවසේ කතා බහ මාර කරනවා. අපි ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. අයිබෝවන්. අයිබෝවන්.